මට කියලා තිබුණේ potential for bioenergy කියලා විතරයි. ඒ වුණාට මට අවශ්‍යකම තිබුණේ මේ අවස්ථාවේදී සාකච්ඡා කරන්න ඒක බයම energy potential එකක් විතරක් නෙමෙයි ඊට වැඩිය ලොකු දෙයක් අපිට bioenergy වලින් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්න ක්‍රමය තමයි එනර්ජි ඕනේ අපේ ඩිවලොප්මන්ට් වලට ඕනේ එම නිසා තමයි ඒක නිසා තමයි GDP growth එකක් ඇති වෙන්නේ කියලා වෙන්නේ. ඒක තමයි conventional wisdom කියන හැටියට. ඉතින් එතකොට එනර්ජි growth එක GDP growth එක කෙලින්ම සම්බන්ධ වෙනවා කියලා වෙලා. ඒ අනුව තමයි projections ඔක්කොම කරන්නේ. මම කියන්නේ බයෝඑනර්ජි ගැන කතා කරනකොට මේ අදහසේ සම්පූර්ණ වෙනසක් ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ there should be a definite paradigm shift. बायोएनर्जी जनरेशन जीडीपी ग्रोथ कोटसाकुल विशेषम अभी लंका जीवबल शक्ति क्रम अणु अपने खिलीम आदाय निपदी मार्गपत्न मे बलशक्ति उत्पादने विना अंशवली संवादने बलशक्ति अबादीन अतरम बलशक्ति उत्पादने ये සංවාදයට කොටසක් වෙනවා. එන්නේ ඒ ගැන තමයි කල්පනා කරන්නේ. ඒක බැලුවෙන් පස්සේ ඔය උදේෙන් කීප දෙනෙක්ම කතා කරා කොච්චර සල්ලි ප්‍රමාණයක් වීදම් කරනවාද අපේ තෙල් සහ දැන් ගල්වලට රහණානේ කිව්සද. ඒකෙන් කොටසක් හරිය අපිට තියාගන්න පුළුවන් ලංකාවේ ඒකම අපිට ඒ සංවාදයට ඇති කරගන්න පුළුවන්. ඉතින් දැන් ඕකනේ මේ අතවසෙන් කියන්නේ මේකේ තියෙන නම්බර කවදාක්වත් තියාගෙන ඉන්න බෑ ලබසුමාන යන එක වෙනස් වෙලා. මම දා ඒක කර अशोक महात्मा ජාතියක් වශයෙන් අභිතාමත්ම ලැජ්ජා වෙන්න ඉසු කාරණයක් මොකද අපි මෙහි අපි ලයිට් පත්තු කරන්නේ අර අපේම අම්මලා අක්කලා ගිහිලිවෙලා කරන සල්ලි වලින්. ඉතින් ඊළඟට විශේෂයෙන් මට අද කතා කරන්න කිව්වේ ජීව ශක්ති පොටෙන්ෂල් එක කියන කොච්චර අපිට ප්‍රභවයක් තියෙනවද ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් දේ මොකද්ද කියලා. දැන්ට දැන් ඉස්සෙල්ලා එක එක විදිය චාර්ට් වලින් පෙන්වන විදියට දැන් තියෙන බලශක්ති ප්‍රමාණය 50%කට වැඩිය අපිට ඉන්නේ තෙල් සහ දැන් අඟුරු කල් අඟුරු වලින් මේ මම කතා කරන්නේ ඉලෙක්ට්‍රිසිටි විතරක් නෙවෙයි සම්පූර්ණ බලශක්ති බැලුවොත් එහෙම මේ පන්සිල්ලෙන් දන්නවා 50%ක් තාමත් අපි ගන්නෙ ජීව බලශක්ති 50%ක් කිට් වෙන තමයි යන්නේ තෙල් සහ ගල් අඟුරු වලින් අත්ත වශයෙන් කියනවා අපේ සම්පූර්ණ මේ ප්‍රභාවය ගැන කල්පනා කරොත් එහෙම ඔක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්කම තියෙන අපිට විශේෂයෙන්ම ජීවස්කන්ධය පාවිච්චි කිරීමෙන් අපිට ඒ වගේ දෙගුණයක් තුන්ගුණයක් කරන්න අපිට පුළුවන් ප්‍රවණතාවයක් තියෙන ලංකාවේ. ඉතින් ඒක කරන්න මොනවද කරන්න ඕනේ කියලා තමයි අද එක්කම. ඒක ඩ්‍රයිව් කරන්න ඒ පාරේ යන්න අපි මතක තියාගන්න ඕන තමයි මම ඉස්සෙල්ලාම කිව්වේ බලශක්ති උත්පාදනයත් ආර්ථික ක්‍රියාවලියේ කොටසක් වෙන්න ඕනේ අපේ දේශීය ක්‍රියාවලියක් හැටියට. එතකොට අපි දැන් මේ අනිත් ප්‍රභාජනීය ප්‍රභයන් ගැන කතා කරනවා හැමසෙම ප්‍රශ්නයක් වෙනවා සෝලර් ප්ලාන් ගිනවත් ඔක්කොම පිටරට යන්න වෙනවා වින් ප්ලාන් කරත් ඔක්කොම පිටරට යනවා එන්නේ වගේ අදහස් මම කියන්නේ මේ දෙක අමතක කරන්න කියන එක නේ මේ දෙක අපිට අවශ්‍යයි හැබැයි මේ අවස්ථාවේදී ඒ ප්‍රශ්නයට විසඳුමක් හැටියට ඒ නැත්තම් ඒ ප්‍රශ්නෙන් මිදෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි ජීව බල ශක්ති උත්පාදනය සඳහා අපි යොමු වෙන එක ඉතින් ඊළඟට අපිට දැන් තියෙන ප්‍රශ්නේ තමයි තාමත් අපිට ස්ථාවර සැපයුම් ක්‍රමයක් ගැන මුකුත් කියලා නැහැ. අපි බොහොම ලොකු බලාපොරොත්තු වෙන 2005 දී ගිරිසීඩියා දේශීය භෝගයක් හැටියට ඩික්ලෙයාර් කරා හැමපසේ ඒක එතනින් නැවතුණ මුකුත් වුණ නැහැ. මේ අවුරුද්දේත් අපි උත්සාහ කරා අපි බොහොම ලොකු බලාපොරොත්තුවක් තිබුණා ඒක අප කොට දාගන්න පුළුවන් කියලා ඒකෙත් ප්‍රශ්නේ තාමත් විසඳෙලා නැහැ. හැබැයි මේ නොයල් කිව්ව හැටියට අපේ ප්ලාස් දෙක තුනක් අපි කරලා අපි බලාපොරොත්තුත්වයේ සාර්ථකත්වයේ නොලැබුණත් ඒකෙන් යමක් ඉතාම වැදගත් දෙයක් වුණා විශේෂයෙන්ම නොයල් වී අපේ අජිත් එහෙම ඉස්සර බොහොම සැකයක් තිබුණ මේ
සප දර සැපීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මයි ෆ්‍රෙන්ඩ් නලින් ලාහිම අවුරුදු ගාන තිස්සේ කරපු උත්සාහයෙන් අපි පෙන්වනවා ඒක කරන්න එහෙම නෙවෙයි කියලා. ඒක කරන්න බුල විශේෂයෙන්ම 100%ක් සුළු ගොවින්ගෙන් දර ලබාගෙන වුණත් අප ප්‍රශ්නයක් දුවන්න පුළුවන් කියන එක අප කරලා තියෙනවා. මේ මේ අතින් මේ අවස්ථාවේ මම කියන්න ඕන දෙයක් තමයි අපේ මුලම උත්සාහය කොහෙද අපේ මේ බලපනේ පවර් ප්ලාන්ට් එක ෆේලියක් නෙවෙයි ඒක සබඩක්. ඒ පවර් ප්ලාන්ට් එක සබඩක් කරා. ඒක මම ඕනෙලා කියන ලෑස්ති. ඒකෙන්ද දැන් ඒකෙන්ද අපිට අවුරුදු 5ක් 6ක් යනකම් තව එකක් ක්ලියර් දාගන්න බැරි වුණා. දැන් අත වශයෙන් කියනවා නම් නොයල් කිවි කියාරු ඩොන් සේ තෙරපිස් ෆේලිය. ඉස් අ ටෙක්නිකලි ප්‍රොබ්ලම්ස් තියෙනවා හැබැයි දනගාගෙන හරි තාමත් යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන බොහොම සන්තෝෂයි මේ මේ ටෝකියෝ සිමෙන්ට් ප්ලාන්ට් එක ගැන බලපනේ ෆියෝඩෙන්රෝ කොහොමද ඒගොල්ලගේ 10 මෙගාවට් එක දැන් තත් දුවන අපි බලාපොරොත්තු වෙනවා අපේ සභාපතිතුමා අපිට උදව් වෙයි කියලා. අපි දෙක තුනක් ප්ලාන්ස් තියෙනවා අපිට ටිකක් හයිය තියෙන මිනිස්සු පටන් ගන්න උත්සාහ කරන ඒවා ඒ දෙක කරගත්තොත් එහෙම මේ අපිට ලොකු ඉදිරි ගමනක් වෙන්න පුළුවන්. මම මේ ස්ලයිඩ් විශේෂයෙන්ම ඉදිරිපත් කරේ ඒ බලශක්ති සැපයුම පටන් ගන්න නිදාරවෙලි දර සැපියුම කියන එක අපේ පවර් ප්ලාන්ට් සඳහා අවශ්‍ය දෙයක් පමණක් නෙමෙයි. ඊට වඩා විශාල ප්‍රවණතාවයක් විශාල ප්‍රයෝජනයක් තියෙන දෙයක්. අන්න ඒ අදහස තමයි අතරින් අපි මේ වෙලාවේදී ඉදිරිපත් කරන්න ඕනකම තියෙන්නේ. මට මතකයි දැන් අවුරුදු කීපයකට උඩදී මම සීපාකට කියලා කතාවක් කරා. ඒ දවස්වල ප්‍රශ්න තිබුණේ අපෝ මේ දරවවන් ගියොත් එහම අපේ මේ ආහාර වගාව ප්‍රශ්නයක් වෙයිද කියලා. මන් දන්නේ නැහැ මම එදා කියපු දේ තේරුම් ගත්තද ඒක පිළිගත්තද කියලා. හැබැයි දැන් මට කියන්න පුළුවන් අපි ඊට වැඩි හොඳට ඒ උදාහරණ ඇතුව පෙන්වන්න පුළුවන් ඒක කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ අපට ආපව අවස්ථාව දුන්නු මගේ දර අපේ කතා කරන්න. විශේෂයෙන්ම මේ වාගේ තමයි මොකද ඒ බලශක්ති උත්පාදනයේ අපේ ආර්ථිකයට විශේෂයෙන්ම අපේ රූරල් ඉකොනොමි එකට ඉතාම ලොකු බලපෑමක් කරන්න පුළුවන්. නලින් පැනලකට තියෙනවා දැන්ට. ඒ සාමාන්‍යයෙන් මාසයකට මිලියන කීපයක් යනවා මිනිසුන්ගේ අතට. ඒක කරන දෙයක්. ඒ දරවලින් පමණයි. ඊට වඩා එහා විශාල ආදායමක් ලබන්න පුළුවන්කම තියෙනවා. එම නිසා අපි ඒ පැත්තට යන්නේ ඒක තමයි කරන්න තියෙන්නේ. ඒක කෙරුවොත් එහෙම අපේ විශාලම ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ දර සැපයුම කියන එක අපිට විසඳගන්න පුළුවන්. ඉතින් ඊළඟට තමයි අපි කතා කරන්නේ කොහෙද බවන්නේ හාපොච්චර වාගතු රටේ ඉඳන් තියෙනවාද මේ මේ ස්ලයිඩ් එක බොහොම කාලයක් තිස්සේ රජයේ දෙපාර්තමේන්තුවෙන් සම්පාදනය කරපු දත්ත අනුව. හැබැයි ඒ වුණත් අපිට හැමදාම ප්‍රශ්න තියෙනවා. මම විශේෂයෙන්ම පෙන්වන්න කැමති මේ ස්පෙෂල් යූස් ක්‍රොප් ප්ලෑන්ස් ඇන්ඩ් රේන් ක්‍රොප් ප්ලෑන්ස්. ඒ දර ඉඩම් ප්‍රමාණය තියෙනවා 1.6 මිලියන් 1.7 මිලියන් දැනට සතේක ප්‍රයෝජනයක් ගන්න. ඔකේ උනාට ඔය තුනට ඔක ගිහිල්ලා ෆොරෙස්ට් ඩිපාර්ට්මන්ට් කියේ මේක අපේ අල්ලන්නවත් එපා කියලා. එනවා ඒගොල්ලෝ දන්නේ නැත්නම් කොහෙද දන්නේ කියලා. උගක් හරිය මිනිස්සු ගිහිල්ලා පොඩි පොඩි දේවල් වවාගෙන දිනවා. මම කැමති එහෙම සුවවන්නේ නැහැ කියලා. අපි කියන්නේ එහෙම සුර ගිහිල්ලා ඔයගොල්ලෝ කැපිටල් එක වවා ගන්න ඒකම ඉරිසීට ගස්තුකුත් වවා ගන්න. ඔය 1.6 මිලියන් වල අපි වැවුවොත් එහෙම අපිට 4000 මෙගාවොට්ස් ජෙනරේට් පවර් ගන්න පුළුවන්. ඒකට ලොකු විශාල මේ ප්ලාන්ටේෂන් අවශ්‍යකමක් නැහැ. මේ 4000 මෙගාවොට්ස් ගත්තොත් එහෙම මිනිස්සුන්ට බිලියන කීයක් යනවාද? ඒ 90 බිලියන් කීයක් අපිට අපිට සේව් කරගන්න පුළුවන්. ඔන්න ඒක අද පැත්තෙන් තමයි අපිට බලන්න තියෙන්නේ. රයිට්. මේගොල්ලෝ මං හිතන්නේ අපේ මේ සීපෑකෙන් මේක රෙකග්නයිස් කරයි. අර ඩිවිෂන් එක මේක ડોක්ටර් රේවිජෝ ආදෙන ස්ලයිඩ් එක. ඩිවිෂන් ඔෆ් පවර්ටි ඇන්ඩ් පවර්. පවර් එවරිතින් ඉස් කන්සන්ට්‍රේටඩ් ඉන් ද වෙස්ටර්න් ප්‍රොවින්ස්. ඇන්ඩ් දැට්ස් වේ ආද ආද වොට් යූ කෝල් ද ද Wealth is also there. Whereas the rest of the people are the people who can provide that power. And they become the people who will provide that this thing. Because all the scrublands that we talked about are in the poor sector. The sector where there is no power, there is no, what do you call, the economic development also, that is the division of the poverty. If you make that change, we can certainly make this difference of collecting all our money from all over the country and pumping it out to the Middle East or to now to, I don't know, Indonesia or Australia or something like that. And we that reverse that change just like that. And in addition, if the, what do you call, the Kyoto Protocol next stage or something comes in, we will also earning some money as well.
So message is that he should be a party to the whole process. He should be the guy who's generating the energy so that the rest of the country can develop. That's all I have to say. Thank you very much.